සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පවණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ගීතාවලිය 37 25 වෙනි පදයයි. මම යෞවනව සිටියමි දැන් මහලුව සිටිමි. එසේ වී නමුත් ධර්මිෂ්ඨ ආත්තරණු ලැබූ බවවත් ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නොදුටිමි. පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි එක්තරා ලේකකෙක් තම මිතුරෙකුට කිව්වේ අමතක කරන්න එපා ඔබ ගිය දුර නොවේයි ඔබ ලබාගත් දේවලුයි වැදගත් වන්නේ යනු වෙනුයි. ගීතාවලිය 37 තුල තිබෙන්නේ තම ජීවිත ගමන තුලදී දාවිත් රජු ලබාගත් දේවල ලැයිස්තුවකුයි. ඔහුගේ ගමන තුල ප්‍රධාන කාල පරිච්ඡේද තුනක් තිබුණා. ඉන්දේරා සොල්දාදුවා සහ රජු ලෙසයි ඒ. මෙම ගීතිකාව ප්‍රධාන වශයෙන්ම අධර්මිෂ්ඨයා සහ ධර්මිෂ්ඨයා අතර සංසන්දනයක් ලෙසයි ලියවි තිබෙන්නේ. ඒ තුල දෙවියන් වහන්සේව විශ්වාස කරන්නන්ව අනුමත කර තිබෙනවා. පළවෙනි සහ දෙවෙනි පදවල සඳහන් කරන්නේ නපුර කරන්නන් නිසා කල නොකිරෙව. අධර්මිෂ්ඨ කම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. මක් නිසාද ඔහු තෘණ මෙන් කා වහාම කපනු ලබන්නෝය. නිල් පලා මෙන් වියලෙන්නෝය යනුවෙනුයි. 23 නිසා 24 වෙනි පදවල දක්වා තිබෙන්නේ මිනිසෙකුගේ ගමන් ස්වාමීන් කරන කොටගෙන ස්ථීර වෙයි. උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක. ඔහු වැටෙන නොවත් සහ මුලින්ම හෙළනුන්ව ලබන්නේය. මක් නිසාද ස්වාමීන් වහන්සේ සුවකී හස්තෙන් ඔහුට ආධාර කරන සේක යනුවෙනුයි. 25 වෙනි පදයේ සඳහන් කරන්නේ මම යෞවනව සිටියමි දැන් මහලොව සිටිමි. එසේ වී නමුත් ධර්මිෂ්ඨ ආත්තරණු ලැබූ බවවත් ඔහුගේ වංශය කෑම සිඟන බවත් නොදුටිමි යනුවෙනුයි. අපගේ ජීවිත අත්දැකීම් තුලින් දෙවියන් වහන්සේ අපට උගන්වා ඇත්තේ මොනවාද? අපි උන්වහන්සේගේ විශ්වාසවන්තකම සහ ප්‍රේමය අත්දැක ඇත්තේ කෙසේද? අපගේ ජීවිත උන්වහන්සේගේ ප්‍රේමය කරණ කරගෙන හැඩගස්වා ඇත්තේ කෙසේද? අපි අපගේ ජීවිතයේ කොයිතරම් දුරක් ගොස් තිබේද යන්න නොව වැදගත් වන්නේ අප ලබාගෙන තිබෙන්නේ මොනවාද යන්නයි. අපි මෙනෙහි කරමු. අපගේ ජීවිතයට වසරින් වසර එකතු වන විට ඒ සමගම දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකමත් වැඩි වෙනවා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපගේ ජීවිත කාලය පුරාම අප සමග පැමිණීම ගැන ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ විශ්වාසවන්තකම සෑම විටම සිහියේ තබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමේ.